අද අපිට පේන දේතමයි දෙදහස් ධන මේ නොයම්බර් මාසේ දාසය වෙනිදයන් පස්සේ ගෝටාාවේ රාජ පක් සමහත්තයා බලේටාවේ මේ රථේ නීති ගරු සමාජයක් හදන් එවගේම නීති ආධිපත්වය ගැන එතුමා කතා කලා එතුමාක්වා මේ රතේ නීති ආධිපත්තිය ඇති කරනුඉකිලකූ ද එතුමාකවා එතුමාගේ සගයන්ට වෙන්න පුළුවන් එතුමාගේ පවල්ල ලෞද්දවියට වෙන්න පුළුවන් එතුමාගේ ඉන්න ඇමතිවුරු වෙන්න පුළුවන් කාටවත් නීතිය මෙ අවන්නවත් නීති අවාවිතා කරන්නවත් ඉඩ දෙන්නේ නැහැයි කියලා විශාල බොරන්දුවත් දුන්නා සවභාගේ දැක්ම යටදී. නමුත් අපිට පේනවා දෙදස් ධහනමෙන් රොයම්ඹර් මාසේ දාාසය වෙනිදා ඉඳම් අද වෙනකොට මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට පහුගියකාලේ විශාල නඩු ප්‍රමාණයක් වැටුණා. ඒවගේම මේ ආණ්ඩුවඉන්න ආණ්ඩුවට උදව කරන ව්‍යාපාරිකයන්ට විශාල නඩු ප්‍රමාණයක් වැටුුණා ඒවගේම මේ ආණ්ඩුවත්ත එක්ල සම්බන්ධනා ගමතියෝපු සමහර රජ්‍ය නිලධාරීන්ට නඩු ප්‍රමාණයක් වැැටුණවා. ඒ නඩු ඔක්කොම අද වෙනකොට අපිට පේනවා නීතිපතිතුමා ඒ නඩු ඉල්ලා අස්කරගෙන යනවා. එතකොට මේ දේශපාලක්ඥන්ට වැටිච්ච නඩු අද උසාවිී ඉදර ඉදිරියේ ඒ නඩු පවත්වගෙන යනවා ඒ නඩු මෝවන් නුසා ඉදිරිියයට ගිහිල්ලලා තමන්ගේ නිර්දෝශභාවය ඔප්පු කරලා ඒකෙන් නිදහස්වෙන්න ඕනේ එහෙම නිදහස් වෙන්නේ නැතුව අද කිසියම් බලවේගයක් මීතිපති දෙපාර්තුම ේතුවට බලපෑම් කරලා අද ඒ නඩු ඉල්ලා අස්කරගෙන යනවා. ද වෙනකොට නඩු විශස්සකට වඩා වැඩි ප්‍රමාණයක් මේ දේශපාලක්ඥයන්ට හා මේ ආන්්ුවත්ත එක්ක ගනුදනු කරන උදවිියයට දාපු නඩු අද නීතිපති දෙපර්තිමේන්තු ඉල්ල ස්කරගෙනැති බෙර. යින්ද අද අපි තොරතුරු දැනගැනීමේ පනතය යටතේ නීතිපති තුමාගෙන් ඉල්ලවා. දෙදහස් දහනමේ නොයම්බර් මාසි දහසයවෙෙනදා පස්සේ. අද වෙනකොට ඉල්ලා අආස්කරගත්ත ඒ නඩුමනවද ඒ කාග අඩුද. ොකක්ද මේකේ පදනම ඒවගේ මේ ඒකල් නඩුවල අංකය ඒවගේම ඒට තුඩුදුන්න හේතු ඒ නඩුදාන්න හේතු ඒ සියලු කාරණාවල් ඉල්ලලා අපි හද තොරතුර දැනගැනීම පනතය අලත නීති පපත්තු මාට අපි ලිපියක් භාරදුන්න ඒ තොරතුරු අපිට ලබා දෙන්න කියලා මේකෙදීන අනිකුත් විශේෂත්්‍යය තමයි දැන් මේ නඩු විශාල ප්‍රමාණයක් පැටල තියෙන්නේ අද අග්‍ර විනිශ් කාරවරයා නීතිපතියවතුමාාවලා ඉන්න කාල තමයි මේ නඩු පවරලතියෙන් ඒකම ඒක අනිත් විශය ඒ න එක් නී පපතිවරේ. ඉඳලා එයා ග්‍යයාාම තම ී පති රේක්ක ඇවිල්ලා නඩු ඉල්ල අස්කරගන්න ඉතින් එහෙම වෙන්න විදිියක් නෑ මොකද අපිදන්න කාරණය තමයි නීතිපතිපති පාර්ථමේන්තුව නඩුවක් දානකොට සියලු සක්ෂි සියලු කාරණාය නඩුව ඉදිරියට ගෙනයන්න පුළුවන් දේවල් තිබුනොත් විතරයි නඩු පවරන්නේ. නමුත් අපි දේරන නී පපත්තුමා මාර වෙනකොට අු නීති පැතුමා විල්ල කෝමද මේ නඩු ඉල්ල අස්කරගන්න කියනෙක තමයි අපේ ගැටලුව තින් අපි මේරටේ නීතිය ආධිපත්තිය වෙනුවෙන් වගේමධිකරන ස්වාලී නත්ය වෙනුවෙන්. අපි මේ තොතුර ටි පාර්ලිමේන්තු මන්ත්‍රියෝර සම න ලවේගේ හැතියට, අද අපි නීතිපත්තුමාගේ ඉල්ලලා ඒ අලියුම අපි අද ාරදු